ඔබට සුබ උදෑසනක් දෙවියන් වහන්සේගේ වචනේ අපිට හැමදාම බලාපොරොත්තුවක් දෙනවා අපිව හැමදාම තවත් තලයකට ගෙනියනවා ඉතින් අද දවසෙත් ස්වාමින් වහන්සේගේ වචනේ අපි බලන්න යන්නේ නැවත පමුණුවන්නා වූ දෙවියන් වහන්සේ අපිව පමුණුවන්න යන්නේ කොයි වගේ තැනකටද උන්වහන්සේ අදහස් කරන්නේ කොයි වගේ තැනකට අපිව ගෙනියනවා කියලාද අපිට ඒක මුණ ගැහෙනවා ද්විතීයික කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ 11 වෙනි පදයේ එක කාරණාවක් ගැන මම ඔබගේ අවධානය අද දවසේ යොමු කරන්න කැමතියි දෙවියන් වහන්සේගේ වචනේ අපිට මතක් කරනවා දෙවියන් වහන්සේ සෙනඟට ඊශ්‍රායෙල් සෙනඟ මිසරයෙන් පිටත් වෙලා කානාන් දේශයට යන ගමනේදී මෝසෙස් දෙවියන් වහන්සේගේ වචනේ ඒ සෙනඟට මතක් කරනවා දෙවියන් වහන්සේ කියනවා 10 වෙනි පදයේ මක් නිසාද නුඹලා හිමි කර ගැනීමට ඇතුළු වෙන දේශේ නුඹලා පිටත්වා බාබු බීජ වැපරු කලේ ලෝලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නා වූ මිසර දේශය මෙන් නොවේ අපි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ දෙවිඳුන් අපිව පමුණුවන තැන කොයි වගේ තැනක්ද 10 වෙනි පදයේ කියනවා ඒ ස්ථානීය මිසර දේශය මෙන් නොවේ මිසර දේශයේ මොනවාද තිබුණේ මිසර දේශයේ තිබුණේ වහල්කම ඒ සෙනඟට තිබුණේ වහල් වැඩ කරන්න මිසර දේශයේ තිබුණේ නයිල් ගඟේ මිසර දේශයේ යැපුණේ ඒගොල්ලන්ගේ කෘෂිකර්මාන්තයේ බොහෝ වෙහෙස දරලා තමයි ඒගොල්ලන්ගේ පළ උපදවා ගත්තේ බොහෝ වෙහෙස මහන්සි වෙලා බොහෝ වැඩ කටයුතු කරමින් මිනිස්යාගේ ශක්තියෙන් දේවල් කරපු තැනක් තමයි මිසරය හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ මතක් කරන මේ සෙනඟට මම නුබලව පමුණුවන් යන ස්ථානය මිසර දේශය මෙන් නොවේ එතන තිබුණේ මොනවාද මිසරේ එතන තිබුණේ ඔක්කොම දෙවිඳුන් ද්වේෂ කරන දේවල් ඉතින් ස්වාමින් වහන්සේ අපිවත් අද දවසේ මතක් කරන්නේ අපිව ගෙනාවායි වගේ තැනකින් එළියට අපිව පමුණුවන් යන්නේ කොයි වගේ තැනකටද එහෙනම් මේ යන ගමනේදීත් ඒ සෙනඟට මගදීත් මතක් කරා වගේ අපිත් මතක් කරගන්න ඕනේ ස්වාමින් වහන්සේට ඕනේ මේ මං ඉන්න තැනට ඔබෙන් මාව ගෙනියන්න ස්වාමින් වහන්සේට ඕනේ මම ඉන්න මට්ටමින් තව මට්ටමකට ගෙනියන්න ඉතින් මට හිතෙන්න පුළුවන් මේ මට්ටම මට හොඳයි මම ඉරිදට පල්ලි යනවා මම යාඥා කරනවා මම දේව වචනේ කියනවා මම මෙහෙම ඉන්නම් මට කරදර කරන්න එපා මම මෙහෙම ඉන්නම් මම වෙන 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 දේවල් වලට එන්නේ නැහැ ඌවට ආවම හරි කරදරේ මට මෙහෙම ඉන්න එක හොඳයි මම කිසි කරදරයක් නැහැ මම දසෙන් කොටස් දෙන්නම් මම දීමනාවල් වලින් මම දෙවියන් වහන්සේට පූජා උපු කරන්නම් මම ඉන්නම් මේ විදියට හැබැයි ස්වාමින් වහන්සේට ඕනේ අපිව තවත් මට්ටමකින් එහාට ගෙනියන්න ඉතින් උබයි මායි කල්පනා කරලා බලනවාද උන්වහන්සේ ගෙනියන තැන ගැන උන්වහන්සේ කතා කරන උඩ 10 වෙනි පදේ අපිට මතක් කරන්නේ ඒ ස්ථානීය මිසරය මෙන් නොවේ එහෙනම් ඒ ස්ථානේ කොයි වගේ ස්ථානයක්ද ඒ ස්ථානේ කොයි වගේ ස්ථානයක්ද කියන එක අපි හෙට දවසේ දිවයේ බලාපොරොත්තු උතුණින් දැනගන්න යනවා ඔබට ජේසු පීටයි සුබ දවසක්